ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. දවල්මුළු මොරගඩ නිවසම තිබ්බේ පාළුවටය. සුරම්යාද ගමනක් ගියාය. දවල් කෑමෙන් පසු ගෙදර වැඩට ඉන්න අයද ඔවුන්ගේ වැඩක් කරගනි. විමුක්ති පහලට ආවේ උඩටම වී ඉන්නට බැරුවය. ඒ තරම්ම පහළුය. පුළුවන් ඉක්මනට පොත්තලට යන්නට හැකිනම් හොඳය. එතනට වී ටිකක් රැවී ඉඳ එද්දී හිතට සනීපය. ඒත් තවම එහෙමම කියා ඇඟට පණක් නැත. විමුක්ති පහළට එන්නට ගත්තේ හිමි හිමින් පඩි බැසය. පඩි බහිද්දී හිතන තරම්ම පහසු නැත. කකුල්වල හිරිවැටුණු ගතිය හොඳටම තේරෙන්නේ මෙහෙම පඩි බහිද්දීය. තමාටත් වැළදුනේ පුදුමාකාර රෝගයක්යේ විමුක්තිර සිතුනි. ඇත්තටම එසේ වූයේ ඇයිදැයි ඔහු සිතුවේය. මං ගොඩක් දුක් විඳින්න පුළුවන් මිනිහෙක් නෙමේ. ප්‍රශ්නයක් ඇවිත් හිර කළාම මං වැටෙනවා. ඒකයි උනේ. තීරණ ගන්න බැරි මිනිස්සු ආදරය කරනකොට ප්‍රශ්න. තමා දුර්වල මිනිහෙක් බව විමුක්ති දනී. පහලට ආ විමුක්ති හිමාලිගේ කාමරයට එබුනේ නිකමටය. මේ කාමරය ඔහුට කොහොමත් පුරුදුය. වර්ෂා උන්නේද මේ කාමරයමය. මං එනෝ තප්පරෙන් එනෝ. ඒ දවස්වල පොත්තලට යන්නට ඇඳගෙන ආවිට ඇය කාමරයේ සිට කෑ ගහන්නේ මෙහෙමය. මොනාද නංගි කළේ? ආ පිටතට ආ කෙල්ලගෙන් ඕ අසයි. ඇඳායේ ඇඳගෙන නින්නේ. වාහනය පණ ගන්වමි ඕ කියයි. මගේ පොඩි වැඩක් අයියේ. ඉතින් මොකද්ද? කෙල්ල තොල්පට තද කරගෙන සිනාසෙයි. ඔය ඉතින් මට කියන්න. අද ඉඳලා අසනීප දවස් ඉදින්. හරි හරි මං දන්නවා. ඒ හීන් තොල්පට පැත්තකට ලස්සනට යන හැටි දැනුත් විමුක්තිට සීවෙයි. විමුක්ති හිමාලිගේ කාමරයට එබුණේ ඒවා සීවෙද්දීය. විමුක්ති එබෙද්දී හිමාලි උන්නේ ඇඟ සෝදන්නට දම්පාඩ තුවාපට වත දවටාගෙන අල්මාරිය ඇරගෙන ඇඳුමත් තෝරමනි. තුවාපට පමණක් තිබ්බද ඒ වත ලස්සනය. හිමාලි හැරිය බැලුවේ විමුක්තිගේ පාහඬ ඇසීය. අයියේ තනියම පහලටත් ආවද? විමුක්ති සිනාසුනිය මන් දිහාම බලාගෙන උන්නේ. හිමාලි සිතුවාය. අම්මා කොනංගි? නැන්ද එළියට ගියා. හවසේ කිව්වා එන්න අයියේ. නංගි වොෂ් එකක් දාගන්න. කමක් නෑ එන්න. මෙහෙම ඉන්න. එකම ඇඳේ ඉන්නකොට අමාරුයි. හිමාලි වර්ලස එකට අල්ලා බෝලයක් වෙනසේ බැඳගත්තාය. එසේ බැඳගත්තිට කෙල්ලෙක්ට එන්නේ වෙනමම ලස්සනකි. ඊටත් මෙහෙම තුවා පටක් පමණක් ඇඳගෙන සිටිද්දි ඒ ලස්සන දෙගුණ වෙයි. යන්න නංගි වොෂ් එක දාගන්න. පස්සේ දාගන්නවා. මාත් මේ කම්මලිකමට ඇඟ හොදන්න ගත්තේ. විමුක්ති කොට්ටයක් තබා ඇඳ විට්ටමට බරවිය. මේ ඇඳින් තවමත් ඇගේ සුවඳ එන්නක් බඳුය. දැන් මම එකපාර පඩි නගින්න එපා. හිමාලි කිව්වේ විමුක්තිගේ දෙපා අද්දරම ඉඳගෙනය. එහෙම ඉඳගනිද්දි ඇගේ දෙපා සුදු ගොබ දෙකක් මෙන් තුවා පටින් විවරව පෙනෙයි.
චුට්ටක් හිරි වැටුණා නේද? ආ? හිමාලි ඇසේ ඔහුගේ දෙපා මත සුරත තබාය. විමුක්ති සිනාසුනේය. ආයේ උනා නේද? ඒකනේ. ඉන්න ටිකක් මසාජ් කරන්න. හිමාලි එහෙමම සරම්පට ටිකක් උඩට කර විමුක්තිගේ දෙපා මිරිකන්නට ගත්තාය. තමාට මෙහෙම සත්කාර කරද්දි මේ ජීවිතයක් නොවේද විමුක්තිට සිතේ. ඇතිනංගේ ඉන්නකෝ, පණ්ඩිතකම් කරනවනේ, සතියක් දෙකක් මෙහෙම ඉමු. විමුක්ති හිමාලි දෙස බලාගත්වනම උන්නේය. ඔහුට සිහි වූයේ උදේ මේදා යන්නට පෙර කියූ දේවල්ය. ගෙදරටම වෙලා ඉන්නකොට පහළොයිද අයියේ? ඔවුනංගේ, අපි හවස කොහෙ හරියන් බුක්ෂොප් එකට තමා යන්න ඕන නංගේ. චුට්ටකට ගිහින් එමු එහෙනම්, හතරට විතර. මන්නං හිතුවේ තව චුට්ටක් සනීපම වුණාම ලස්සනට යන්න, ඉස්සර අයියා ගියා වගේ. මගේ දැනනේ, කොහොම ගියත් කමක් නෑ නංගේ. එහෙනම් යන්. ඔහු යන ඕනෑම තැනකට තමාද යා යුතුම බව හිමාලි නීතියක් මෙන් ඔහුගේ හිතට දමා තිබුණි. අයියේ නංගේ, ලබන සතියේ විතර. ඔහු නංගේ, මාත් එක්ක නුවර යන් හොඳේ. අර බාරේ තියෙනවනේ ඔප්පු කරන්න. ගිහින් හොඳට බත් ටිකක් එහෙම කාලෙමු. අපේ ගේ ඉස්සරහා පුටුවක් තියාගෙන හවස ඉන්නකොට අයියට පුදුම සනීපයක් එයි. කුඹුරේ හුලං වැදි වැදි. අම්මටත් බැලුවේ නෑනේ. එන්න හැදුවා. මං කිව්වා මං එන්නම් කියලා. යමුනංගී, තමාගේ ජීවිතේට මේ තරම් උපකාර කළ කෙනෙකු කියද්දි විමුක්තිට ඊට එරෙහිවන්නට නොහැක. දැන් ටිකක් හිරි වැටිච්ච ගතිය අඩුයි නේද? හිරි වැටුණු අතක් පයක් පණ ගස්සන්නට පහසුය. ඒත් හිරි වැටුණු හිතක් පණ ගැන්වීම පහසු නැත. නංගි වෝෂ එකක් දාලා ඉන්න. හිමාලි නැගිටින්නට යද්දි ඇගේ වතේ වූ තුවාපට ගිලිහී යන්නට මෙන් ගියාය. එය පහළට වැටි ඒ පපුව මොහොතකට විවර විය. හිමාලි බිම බලාගෙන තොල්පට තද කරගෙනම තුවාපට පපුවට තද කරගෙන ගියාය. විමුක්ති සිනාබරව මොහොතක් දැස් පියාගෙන උන්නේය. ඔහුට සිහි වූයේ අවසන් දවසේ කළුගම්මෝය අසබඩ හෝටලේ ගිවි ගිය වරුවය. එදා කෙල්ලගේ වතේ තිබ්බේද සුදු පැහැගත් තුවාපට පමණි. එදා මොනතරම්නම් දේවල් සිද්ධ වුණාද? උඹ හිත හදාගත්ත කියලා මං හිතන්නේ කොහොමද? එච්චර ආදරයක් හිතේ තද කරගෙන උඹ ඉන්නේ කොහොමද? විමුක්තිට සිතා ගන්නට අමාරුය. සමහර විට වර්ෂ බැඳලත් ඇති. මේදා උදේ කියෝ කතාව විමුක්තිට සිහිවිය. ඇත්තටම එසේ සිදුවී ඇද්ද? එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.